ඔබවිත ගෙන එන්නේ මුඩගේ පොත් නැතුර අංක 661 මරදාන පාර කොළඹ 10 සුබ දවසක් අපේ බොහෝ දෙනා කියනවා අපි කියවනවායි හැබැයි ඔබ මොහොතකට හරි කල්පනා කරලා බැලුවද අපි කියවන්නේ මොනවද කියලා සමහරු කියනවා අපිට කිසිම දෙයක් නැහැයි කියලා හැබැයි ඔබ කල්පනා කරලා බැලුවද අපිට තියෙන්නේ මොනවද කියලා කිසියම් දවසක ජීවිතේ අහිමි වුණයි කියලා ඔබට දැනලා තියෙනවා නොදැන ජීවත් වෙනාට වඩා ජීවත් වීම ගැන හොයන්නට උත්සාහ කළොත් නරකද උත්සාහ කරලා බලන්න ඔබ විශ්වාස කළත් නොකළත් අපි මොන දේ කතා කළත් පොතපතට අපේ ජීවිතය වෙනස් කරන්නට පුළුවන් කියලා අපි විශ්වාස කරමු. ලෝකයේ බොහෝ විශිෂ්ට නිර්මාණකරුවන් විශිෂ්ට නිර්මාණයක් බිහි කරලා තියෙන්නේ ඒ පොතපතම බව අපි ඔබට මතක් කරනවා. එහෙමනම් අදත් අපි ඔබට ආරාධනා කරනවා මන්සලට එකතු වෙන්නට කියලා. ඉතුරු මම ලේඛන කලාවට පුහුණුනේ අවුරුදු 10යි 12යි වගේ. නමුත් පළවෙනි පොත මම ලිව්වේ මං හිතන විදිහට අවුරුදු 16දී. දැන් ඉතින් මං 70කටක් කිට්ටු වෙලා අතීතයේ ආවර්ජනය කරනකොට මටම පුදුමයි මං ඒ ළමේ කාලේදී කොහොමද පොත් ලිව්වේ ඒ ලියනටත් වඩා වැදගත් වෙන්නේ ඒ විෂය අවුරුදු 16දී මගේ හිත ඇදිලා ගියේ වේදාන්තයට උපනිෂද් දර්ශනයට ඉතින් මම ඒ කාලෙදී පොතපත කියවලා වේදාන්ත දර්ශනය ගැන විශේෂයෙන් උපනිෂද් පිළිබඳ පොතක් ලිව්වා ඒ පොත මම හිතන අවුරුදු 2ක් විතර ලියන්න ඇති පළවෙනි පොත නිසාවෙන් මම අවුරුදු මම හිතන්නේ 18 හරි 19 වෙනකොට තමයි මගේ පළවෙනි ග්‍රන්ථය උපනිෂද් කියලා ප්‍රකාශයට පත් වුණේ ඉතින් එදා ඉඳලා අද දක්වාම මම ලියලා තියෙනවා මම දන්නේ නැහැ හරියට මම ගණන් කරලා නැහැ පොත් කොච්චර ලියලා තියෙනවද කියලා මම හිතන්නේ 60ටත් 70ටත් අතර ප්‍රමාණයක් දැන් දීලා තියෙනවා ඉතින් ඒ මම හිතන්නේ ඒ කාලේ ලේඛකෙක් වෙන්න මම පතාගෙන ආපු එකක් වෙන්න ඇති මොකද මම හිතනවා ආරම්භකලේ මේ ගැඹුරු දාර්ශනික විෂයකින් ඉතින් මන් දැන් හිතනවා කොහොමද ඒ වගේ විෂය පිළිබඳ වේදාන්තයේ වගේ විෂය පිළිබඳ මගේ කුඩා කාලේ හිත ඇදී ගියේ කියලා. ක්‍රමක්‍රමයෙන් ගිහිල්ලා මම හිතනවා මම නැඹුරු වුණේ අපේ රටේ අතීතයේ සංස්කෘතිය ගැන හොයන්න. විශේෂයෙන්ම පරිතාන්න වගේ කෙනෙකුගේ ඇසුර මට හුඟක්ම බලපෑවා ඒ ඉතිහාසය හා අපේ සංස්කෘතිය ගැන කර්ම හැදෑරීමේදී. ඒ වගේම මාටින් වික්‍රමසිංහ වගේ කෙනෙක් ඇසුරු කිරීමිනුත් මට යම් සිද්ධියක ආභාසයක් ලැබුණා අපේ සංස්කෘතික අංග පිළිබඳව අදාරන්න එතුමාගේ ලේඛන රීතිය එකතික මට බලපෑවා මගේ ලේඛන කලාව දියුණු කරන්න ඉතින් ඒ වගේ වැදගත් උදවිය විද්වතුන්ගේ ආභාසයේ ඇතුළ තමයි මම ජීවිතය සකස් කරගෙන ආවේ
සේ මම මේ කල්පනා කළේ අපේ සමහරු චෝදනා කරනවා අපිට කියවීමේ සංස්කෘතියක් නැහැ කියලා. සමහරු කියනවා අපිට ප්‍රෞඩ ඉතිහාසයක් තියෙනවා සංස්කෘතියක් තියෙනවා ඒ වගේම කියවීමේ සංස්කෘතියක් තියෙනවායි කියලා. ඉතින් සමාජයත් විවිධ විපර්යාසයන් වලට මේ වෙනකොට භාජනය වෙනවා. මේ පරස්පරතාවයන් ගැන සර්ගේ තියෙන මොන වගේ අදහසක්ද? ඔව් අතීතේ නම් කියවන සංස්කෘතියක් තිබුණේ නැහැ. නමුත් අපට තිබුණු සංස්කෘතිය තමයි කියවුණු ඇසීමෙන් තමන්ගේ බුද්ධියත් දැනුමත් දියුණු කරගන්න සංස්කෘතියක් තියෙනවා. දැන් මේක බොහෝ දුරට පන්සල් ආශ්‍රිතව තමයි කෙරුණේ. දැන් ඒ සම්ප්‍රදාය අදත් ජීවමාන බව පේනවා. පොයි දවසවලට පන්සලට ගියාම අපිට පේනවා කවුරු හරි කෙනෙක් පොතක් කියවනවා, අනිත් අය පොත අහගෙන ඉන්නවා. දැන් මේකෙන් අදහස් කරන්නේ සමහර ධර්ම කරුණු සවිස්තරව සාකච්ඡාවට භාජනය කළා ජීවිතේ හා තමන්ගේ චරිතය හැඩගස්වා ගැනීමයි. දැන් අතීතයේ ජන සමාජයේ දියුණුවේ මේ වගේ ධර්ම සාකච්ඡාවලට ගිහිල්ලා කෙනෙක් කියවනවා, තව කොටසක් අහගෙන ඉන්නවා, ඊට පස්සේ ප්‍රශ්න ඇති කරගෙන ප්‍රශ්න මාර්ගයෙන් තමන්ගේ තියෙන විචිකිච්ඡාවන් සැකයන් දුරු කරගෙන සමාජයේ යහමගට යෙන්නවා. දැන් පීඩා සිරිසේන වගේ මෑත කාලීන ලේඛකයන් දිහා බලපුවහමත් නවකතා මගින් කෙරේ රට හැදීම, චරිත හැදීම. ඉතින් මේක තමයි අපේ සම්ප්‍රදාය. ඉතින් දැන් අද වර්තමානයේ දිහා බලපුවහම අපිට ඒක අතිකින් සන්තෝෂ වෙන්න පුළුවන්. අද කියවන සංස්කෘතියක් මේ රටේ තියෙනවා, ඇතිලා තියෙනවා. පොත්පත් ප්‍රකාශනයේට පත් වෙනවා සිය ගණන් අද දිනපතාම වගේ ප්‍රකාශන මධ්‍යස්ථාන තියෙනවා. ඒ වගේම විශාල පාඨක පිරිසක් තියෙනවා. ඒත් අවශ්‍යම තුන්වන ලෝකයේ රටක් වශයෙන් අපි මේ සංඛ්‍යාව දිහා බලලා සන්තෝෂ වෙන්න ඕනේ. අපිට පාඨක සංස්කෘතියක් තියෙනවා ඉතින්. කොටකේ පොත් නැතුණු සිරු විෂය ධාරාවන්ගෙන් යුතුව දස දහස් ගණන් පොතපතින් පරිපූර්ණ කොට ඇතෙමු. සිරු පොත්පත් සඳහා 105 සිට 150 දක්වා වට්ටම්. කොටකේ පොත් මැදුර අංක 661 මර්දාන පාර කොළඹ 10. සිව්සැට කලා අතර ජ්‍යොතිෂ කලාවෙන් ජීවිතය විවරණය කිරීම. මෙවර නිරතුරු නෑබෑ කියන මිනිස් සිටුවිලිවල එක් පැතිකඩක්. ශනිදා උදෑසන 8:30 සඳලිය. ගොඩගේ පොත් නැතුණු සිරු විෂය ධාරාවන්ගෙන් යුතුව දස දහස් ගණන් පොතපතින් පරිපූර්ණ කොට ඇතෙමු. සිරු පොත්පත් සඳහා 105 සිට 150 දක්වා වට්ටම්. ගොඩගේ පොත් මැදුර අංක 661 මර්දාන පාර කොළඹ 10. අභිමානවත් අතීත උරුමයන් තුලින් ගොඩනගන්නට පෙර දර සදාචාර සම්පන්න දේශයක සර්වකාලීන කතාවක්. සඳකඩ පහන උරුමයක උල්පත් මේ ඉරිදා උදෑසන 8:30. ගොඩගේ පොත් මැදුර සිරු විෂය ධාරාවන්ගෙන් යුතුව දස දහස් ගණන් පොතපතින් පරිපූර්ණ කොට ඇතෙමු. සිරු පොත්පත් සඳහා 105 සිට 150 දක්වා වට්ටම්. ගොඩගේ පොත් මැදුර අංක 661 මර්දාන පාර කොළඹ 10. සර් අපිට එහෙම මේ කියවීමේ සංස්කෘතියක් තිබුණා නම් දැන් මේ වෙනකොට සමාජයේ කිසියම් වෙනසක් වෙලා තියෙනවද? මේ අපිට තියෙනවද ප්‍රතිපල දකින්නට මේකේ? ප්‍රති වෙනස්කම අපට නොඑක ආකාරي විග්‍රහ කරන්න පුළුවන්. කොයි ආකාරයකට වෙනස් වෙලා තියෙන්නේ කියලා. පාඨක පිරිස ඉන්නනුමුති පාඨක පිරිස මොන වගේ පොත්ද කියවන්නේ? ශාස්ත්‍රීය පොතපත කියනවාද? නවකතා කියනවාද? එහෙම නැත්නම් බොළඳ ප්‍රේම කතා කියනවාද? දැන් ඒ තුලින් තමන්ගේ චරිත හදා ගන්න අවස්ථාවක් තියෙනවා. කියවීමෙන් පමණක් නෙවෙයි, ඒක අතින් බලපුවාම අවලෝකනයෙනුත් මිනිස්සුන් තමන්ගේ චරිත හදා ගන්නවා, බුද්ධිය දියුණු කර ගන්නවා, හරි යම් යම් දේවල් උකහා ගන්නවා. ඉතින් ඒ නිසාවෙන් මං හිතන්නේ නෑ, මම කියන්නේත් නෑ, මේ පොතපතින්ම පමණක් මිනිස්සු හා සමාජය සකස් වෙනවා කියලා. දැන් ඔය රූපවාහිනිය, පුවත්පත් වගේ දේවල් වලිනුත් ඒ කාර්යය සිද්ධ වෙනවා. සමහරක් ඒ ප්‍රතිඵලය අත වශයෙන්ම සෝචනීයයි. සමහරක් අවස්ථාවලදී සන්තෝෂ වෙන්න පුළුවන්. ඉතින් මිනිස්සුන්ගේ තියෙන දැනුගත්කම් උඩයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. පොතපත කියවන පළියටම සමාජයක් ශිෂ්ට වෙනවා කියන එකත් මිනිස්සු බුද්ධිමත් වෙනවා කියන එක පිටින් අපිට ගන්න බෑ. ඒ මිනිස්සු කියවන්නේ මොනවද? ඒ අනුව හැසිරෙන්නේ කොහොමද කියන එක උඩයි මේ ප්‍රශ්නේ යන්නේ.
මහිතන සිංහල පොත් සංඛ්‍යාවට වඩා වැඩි කියලා. ඒ හැම එකක්ම වගේ ලංකාවේ ප්‍රකාශයට පත්ුනේ නැහැ. සමහරක් පොත් ප්‍රකාශයට පත්විලා තින්නේ පිටරටයි. ඒ අරන්වහම පොත්පත් අරන්වහම මම හුඟක් ශාස්ත්‍රීය ලිපි ලේඛන ලියලා තිනවා. ඉංග්‍රීසියෙන් ජාත්‍යන්තර සම්මේලන වලට සමහරක් ඒවා මම මෑතකදී ඒ ජාත්‍යන්තර සම්මේලන වලට ඉදිරිපත් කරපු ඉංග්‍රීසි ලිපි ග්‍රන්ථ දෙකක් වශයෙන් ප්‍රකාශයට පත් කරවුවා අනුස්මෘති කියලා. ඒවා මම හිතන්නේ ලංකාවේ ආයත කියව ගන්න අවස්ථාවක් ලැබුණ නෑ මුල් කාලෙදී. ඒ නිසා දැන් ඒ අවස්ථාව ලැබිලා තිනවා. සිංහල පොතපතුත් මම ලියලා තිනවා. හැබැයි තින් විශේෂ ක්ෂේත්‍රයේ දිහා බලපහම මට කියන්න පුළුවන් භාෂාව හා සාහිත්‍ය ඉතිහාසය හා පුරා විද්‍යාව කලා ශිල්ප සංගීතය දේශීය සංගීතය නර්තන කලාව වගේ විෂයන් සම්බන්ධයෙන් උත් මූර්ති කලාව වගේ දේවල් සම්බන්ධයෙන් පොත් කියලා තියෙනවා. මම හිතනවා මේ පොත් වලින් වඩාත්ම ජනප්‍රිය වුණේ මේ රටේ විශේෂිත සංස්කෘතියක් තියෙනවා කියලා හිතේ තියාගෙන යුරෝප රටවලින් ලංකාවට ඇදීගෙන මිනිස්සු විශේෂයෙන්ම නරඹන ස්ථාන කීපයක් තියෙනවා අපේ ඓතිහාසික ස්ථාන අනුරාධපුර පොළොන්නරුව දඹුල්ල මහනුවර මේ හැම තැනකටම ගියොත් තියෙන්නේ මගේ පොත්. මම අනුරාධපුරය ගැන ලියලා තිනවා ඒන්ෂන් අනුරාධපුර කියලා ඉංග්‍රීසියෙන් පොතක්. ඒ පොත සිංහලෙන් ලියවිලා තිනවා පුරාණ අනුරාධපුරය කියලා. ඉතින් මේ පොත් අත වශයෙන්ම බොහොම ශීඝ්‍රයෙන් අලෙවිලා තිනවා. දැන් ඒවා දෙවන තුන්වෙනි මුද්‍රණයටත් යොමු වෙලා තිනවා. පොළොන්නරුව ගැන මම ඉංග්‍රීසියෙන් හා සිංහලෙන් ලියලා තිනවා. දඹුල්ල ගැන ලියලා තිනවා. මිහින්තලාව ගැන පොත් ලියලා තිනවා. ඉතින් මහනුවර ගැන පොත් ගණනාවක් ලියලා තිනවා. දල්ලා මාලිගාව ගැන පොත් පහක් හයක් ලියලා තිනවා ඉංග්‍රීසියෙන් හා සිංහලෙන්. ඉතින් බලපහම මේ රටේ ඉතිහාසය හා සංස්කෘතික ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් මම පහුගිය අවුරුදු 40 50 විශාල පොත් සංඛ්‍යාවක් ලියලා තිනවා. අද වෙනකොට අපිට තියෙන ප්‍රශ්නයක් තමයි අපි විසින් හදාරන්න ඕනේ කරුණු අපෙන් බොහෝ දුරට ඈතට යනවා. මම මේ විදිහේ ප්‍රශ්නයක් අහනවා. අපි හදාරන්න ඕනේ විෂය කරුණු මොන දේවල් මොන මොන වගේ විෂය කරුණුද අපි හදාරන්න ඕනේ අපේ ජීවිතේ? නෑ මම හිතනවා ඔය ප්‍රශ්නේ වෙනත් විදිහකට අහුවත් නම් වඩාත් හොඳයි කියලා. අපේ සමාජයේ ඉදිරියට යන්න නම් අපේ පාසල් විෂය මාලාවට මොන වගේ විෂයන් ඇතුළත් විය යුතුද කියන එකයි. දැන් අපි මේ මෑත ඉතිහාසයේ කරගත්ත මෝඩකම් දෙකක් ගැන වටසදාහ කරන්න පුළුවන්. රටක තාක්ෂණ දැනුම දියුණු කරගන්න අවශ්‍ය වෙන විෂය සම්පාදනයේ විවිධතාවම රටේ අතීත සම්ප්‍රදායන් ගැනත් ඒ රටවැසියන්ට අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් අද අපි කම්පියුටර් වගේ දේවල් ගැන අපි දැන් වැඩියක් හිත යොමු කරන අවස්ථාවකට අපි ඇවිල්ලා තියෙන්නේ. ඒක කියලා මේ රටේ මිනිසුන්ට තාක්ෂණ දැනුම ඉතාමත් අවශ්‍යයි. පරණ දැනුමෙන් ඇති වැඩක් නැහැ කියලා. නමුත් රටක් වශයෙන් දියුණු වෙන්න මේ අපේ පැරණි සම්ප්‍රදායික දැනුමත් අපිට අවශ්‍ය වෙනවා. මොකද රටක් අලුතෙන් බිහි වෙන්නේ නැහැ, නිර්මාණය වෙන්නේ නැහැ. ඒ නිර්මාණය වන්නේ සම්ප්‍රදායක් උඩයි. දැන් උදාහරණයක් වශයෙන් අපි අධ්‍යාපන ක්ෂේත්‍රය දිහා බලපුවහම මේට අවුරුදු 30කට ආසන්න වැඩි කාලයකදී තමා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අපේ පාසල්වල විශේෂ ක්ෂේත්‍රය වෙනස් කරන්නේ. දැන් මේ අනුව සමාජ විද්‍යා කියන විශේෂ ක්ෂේත්‍රයෙන් ඉතිහාසය ලංකා ඉතිහාසය ගැන්වීම අයින් කරගන්න. මේ රටේ සාහිත්‍ය සම්ප්‍රදාය තිබුණු තැනක සාහිත්‍ය කියන විෂය සම්පූර්ණ විෂය මාලාවෙන් අයින් කරගන්න. එතකොට මිනිසුන් රසය හඳුනන හොඳ රසඥතාවක් ඇති මිනිසුන් බිහි කිරීමේ තියෙන අඩුපාඩුවට අපි මුලපිරුව අවුරුදු 30කට ඉස්සෙල්ලා. දැන් මේ දෙකේ ප්‍රතිඵල අප අද අත්විඳිනවා. මට උදාහරණයක් වශයෙන් කියන්න පුළුවන් අපේ ශ්‍රේෂ්ඨ උගතෙක් ඊයේ පෙරේදා බහ ප්‍රාප්ත වුණා. නම් වශයෙන් කියනවා නම් මේ මහාචාර්ය ආනන්ද කුලසූරිය මෙතුමා. දැන් මෙතුමාගේ අභාවය පිළිබඳව මම ජාතික පුවත්පත්කට දැනුම් දුන්නයින් පස්සේ ඒ පුවත්පතේ කතුවරයා මගෙන් අහනවා ආනන්ද කුලසූරිය කියන්නේ කවුද කියලා. ඉතින් ඒ පුජ්‍යලයා එහෙම කියනකොට තවත් මගේ තව ශිෂ්‍යෙක් තවත් මාධ්‍ය ආයතනයක දන්නුපහම ඒ පුජ්‍යලයා ගැන එයා හැඳින්වීමක් කිරීම සම්භාව්‍ය සිංහල සාහිත්‍යය පිළිබඳ විශේෂයෙන්ම එයාගේ පොතපත අපේ රටේ ඉන්න ශිෂ්‍යයන්ටත් ඒ වගේම ඒ දැනුම ලබා ගන්න කැමති වුණු විද්‍යාර්ථීන්ටත් ප්‍රයෝජනවත් වුණයි කියලා. එතකොට ඊළඟ ඒ ප්‍රශ්නේ අහලා තියෙන සම්භාව්‍ය කියන්නේ මොකක්ද කියලා.
तत्व कुलसूर्य महात्म्य अथवासी रूपवाहिनीवत् जनमाध्यवलत्नी हिटिपु पूज्यल पूज्यल जन मेरटे मिनसु धन हिटियत् कारण अभी दुष्पारण्य वर्तमान परंपरावट आवृद्धि या साहित्य उगन्वे ना साहित्य इतिहास लेपु पूज्यल पीलिब धनगण्य हेतु न एक पैतृक अनेक अभी रटे युद्ध पवती मे रटे जाति संस्कृति रटक शतवर्ष गणनावक इतिहास रटक इंडिया इतिहास उगण वर्तमान परंपरा बेल वेल तामत मे वगे विषय पीलिबंद कथा करना तामत अभी वेपिल आरंभ किलने मे वगे विषय क्षेत्र अवश्य अभी पाशा पद्धति विषय मेके प्रतिपल अभी अद्विंदे अतर सरना निशाचर पक्षी कुविय ओब सरा सदकत एलुम करमीन एट हादना नुदरुवे की मम